අයිබෝවන් SL lifetime YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි ඔයාලා වෙනුවෙන් ආවා ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන මන්්‍යොක්ක කරියක් ලේසියෙන්ම හදා ගන්න ඕන විදිය. ඉතින් අමතක කරන්න එපා අපේ channel එක subscribe කරලා like කරලා bell icon එක click කරලා යන්න වීඩියෝ එකත් එක්ක එකතු වෙලා එන්න. මුලින්ම අපි කරන්නේ අපි කරගත්ත මන්්‍යොක්කලේ කපා ගන්නවා මේක ඊටාම ලේසියෙන් කපා ගන්න පුළුවන් මේ මං කරන විදියටම කපා ගන්න එතකොට ගොඩක්ම ලේසියෙන් කපා ගන්න පුළුවන් ඊළඟට අපි කරගන්නේ අපි කපාගත්ත මන්්‍යොක්කල ටිකේ මේ වගේ පොත් අයින් කර ගන්නවා මේ විදියට කපා ගත්තට පස්සේ පොත් අයින් කර ගන්න හරිම ලේසියි ඊළඟට අපි පොත් සුද්ධ කරගත්ත මන්්‍යොක්ක ටික මේ විදිහට හොඳට සෝදා ගන්නවා දෙපාරක් විතර. හොඳට සෝදාගත්ත මන්්‍යොක්ක ටික මේ ආකාරයට පොඩිවට කපා ගන්නවා. එතකොට මේක තඹ ගන්න ගොඩක් ලේසි නිසා තමයි අපි ගොඩක් පොඩිවට කපා ගන්නේ. ගොඩක්ම පොඩිවට නෙවෙයි මම මේ කපන ප්‍රමාණයටම ඊළඟට ආයෙමත් හොඳ වතුරෙන් සෝදා ගන්නවා. සෝදලි වර වෙලා වතුර ටිකක් දාලා මේ ප්‍රමාණයටම තියෙනවා දාලා අපි මුලින්ම කරන්නේ කහ ටිකක් දා ගන්නවා ප්‍රමාණයට අනුව කහ ටිකක් දා ගන්න ඊට පස්සේ ලුණු ටිකක් දානවා ලුණු ටිකක් දාලා හොඳට අපි මේක කවලම් කරලා මේක ලිපේ තියෙනවා තැම්බෙන්න ඉතින් ගොඩාක්ම රසවත් ගමේ රසට හදා ගන්න පුළුවන් ඒ වගේම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් මන්්‍යොක්ක කරියක් තමයි මේක අපි කියලා දෙන්නේ ඊළඟට අපි මේක ලිපේ තියනවා. ඉතින් මේ මන්්‍යොක්ක ටික තම්බනකොට කවදාවත් මන්්‍යොක්ක වහලා තම්බන්න එපා. ඒක හැමෝම දන්නවා. ඉතින් මේ විදිහට ඇරලා අපි මන්්‍යොක්ක ටික තම්බ ගන්නවා. අපි දැන් බලමු මන්්‍යොක්ක කරේ හදාගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා කරපුංචා, ලුණු, අමු මිරිස්, අබ, ඔලුහාල් ටිකක්, පොල් තෙල් ටිකක්, ලුණු ටිකක්, කහකොඩු මේස හැන්දක්, 3-5 මේස හැන්දක් කැලි මිරිස් කුඩු මේස හැන්දක් ඊට පස්සේ අපි pan එකක් ලිපේ තියලා මේ විදියට තෙල් ටිකක් දාලා මුලින්ම අපි ලුණු ටික දා ගන්නවා ලුණු ටික හොඳට බැදෙනකන් ඉඳලා තමයි අපි ඉතුරු ටික දාගන්නේ ඉතින් මේක හොඳට කවලම් කර ගන්නවා මේ විදියට හොඳට බැදුනට පස්සේ අපි අබ ටික දා ගන්නවා ඊළඟටත් හොඳට කවලම් කර ගන්නවා හරිම රසයි අනිවාර්යයෙන්ම ගෙදරදී හදලා බලන්න ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. මේ වගේ රන්වන් පාටට බැදුනට පස්සේ අපි දා ගන්නවා කරපුංචි ටික. ඉතින් රස තවත් වැඩි කරගන්න මම රාම්පෙ කෑලි දෙක තුනකුත් දා ගන්නවා. ඊට පස්සේ මේක හොඳට කවලම් කර ගන්නවා. මේ විදිහට හොඳට කවලම් කරලා අපි කෑලි මිරිස් ටිකත් ටික ටික දදා හොඳට කවලම් කරනවා අඩිය අල්ලන්න දෙන්න එපා ඒක නිසා තමයි ටික ටික දාලා හොඳට කවලම් කරගන්නේ ඊළඟට අපි 3-5 ටිකක් එකතු කරලා මේ විදිහට කවලම් කරගන්නවා මේක කරනකොට අනිවාර්යයෙන්ම ගොඩක් ගින්දර අඩු කරගෙන මේ වැඩේ කරන්න නැත්නම් ගොඩාක්ම කර වෙන්න බලනවා ඊට පස්සේ අපි අමු මිරිස් ටික එකතු කරනවා ඊට පස්සේ හොඳට කවලම් කර ගන්නවා ඊළඟට අපි කහ ටිකක් දා ගන්නවා මොකද කහ වැඩිය දාන්නේ නැහැ අපි කලින් කහ දාලා තම්බ ගත්ත නිසා ගොඩාක් අඩුවෙන් තමයි කහ පාවිච්චි කරන්නේ මේකට ඊට පස්සේ කවලම් කරනවා ඊට පස්සේ අපි කුරුඳු කෑල්ලකුත් දා ගන්නවා රස වැඩි වෙන්න උලුහල් ටිකක් දාලා හොඳට කවලම් කර ගන්නවා ඊළඟට ලුණු ටිකක් දා ගන්නවා ලුණු ඉතින් අවශ්‍ය ප්‍රමාණය වාලා බලලා ඒක දා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම හදලා බලන්න ගොඩාක්ම රසවත්. ඊට පස්සේ මේක කවලම් කරලා හොඳට අපි පොල් කිරි ටික දාලා හොඳට කවලම් කර ගන්නවා. මේ විදිහට කවලම් කර ගන්න පොල් කිරි ටික දාලා
ඉතින් මේක හදනකොටත් ගොඩක්ම ගින්දර අඩුවෙන් හදන්න. ඉතින් මේ විදිහට හොඳට කවලම් කරලා පැහුනට පස්සේ අපි කරන්නේ අපි තඹගත්ත මඤ්ඤොක්ක ටික මේකට දාගන්නවා. ඉතින් ගොඩාක්ම රසවත් අනිවාර්යෙන්ම හදලා බලන්න. අඩු ගින්දරේ හදන්න මේක හදනකොට දැන් මඤ්ඤොක්ක ටික මේකට දාලා අපි හොඳට කවලම් කරගන්නවා. ඉතින් ගොඩාක්ම ලේසි කෙතරදී හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට හිමිහිට කවලම් කරගන්නවා. හරිම ලේසි. ඒ වගේම ගොඩාක්ම රසවත් අනිවාර්යෙන්ම හදලා බලන්න. ඉතින් අද මම අරගෙන ආව ඔයාලා වෙනුවෙන් රසම රස මඤ්ඤොක්ක කරියක් කොහොමද ගෙදරදී ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් මේ වගේ ලස්සන රසවත් වීඩියෝ අරගෙන එනවා අනිවාර්යයෙන්ම අපේ channel එකෙන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අපේ channel එක subscribe කරලා like කරලා bell icon එක click කරලා තියාගන්න. අලුත්ම අලුත් වීඩියෝ එකක් දැම්මොත් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා එන්නම් අලුත්ම අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු.